සිය ද වොයිස් ඔෆ් ඒෂියා 2020 තරගයේ අන්තිම 44 දෙනාට එන්න ලැබිගෙන හදවතින්ම සන්තෝෂ වෙනවා. ඉතින් මේ වටේ මම බලාපොරොත්තු වෙන්නේ HR ජෝතිපාල මහත්මයාගේ දිලි 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 සේවි ගීත ගායනා කරන්න. තමන්ගේ සහෝදර තරඟකරුවා තරඟ කරන දිහා බලාගෙන ඊළඟට තමන් වේදිකාවේ තමන්ගේ ගායන හැකියාව පෙන්වන්න සූදානමින් තමයි මේ අපේ තරඟකරුවෝ සහ තරඟකාරියෝ මේ සූදානමින් ඉන්නේ. ඉතින් මෙතන බොහොම උණුසුම් තැනක්. හද ගැස්ම හැමෝගෙම වැඩි තැනක්. ඒ වගේම මෙතන බොහොම සුවඳින් වැඩි තැනක්. ඉතින් මෙතන සුවඳ වැඩි වෙලා තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි, ගොඩ්රිජ් එයාපොකට් නිසා. ඔබටත් ඔබේ ඕනෑම ස්ථානයක් සුවඳින් පුරව ගන්න ඕන නම් කරන් තියෙන පොඩි දෙයයි ගොඩ්රිජ් එයාපොකට් එකක් ඒ තැන තියාගන්න. ගොඩ්රිජ් එයාපොකට්. දිලි 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 සේවි මා දැසේ ආලෝකේ, දිලි 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 සේවි මා දැසේ ආලෝකේ, කවුද මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ, කවුද මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ, හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ, හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ, සතුරා සමග සිනාසි මිතුරාසේ ඉන්නේ, සතුරා සමග සිනාසි මිතුරාසේ ඉන්නේ, ඇස් බැන්දුමක් වාගේ මේලෝ තලේ මොහොතින් විඳී ආවි සිතු සෑම දේ, සොනාලිගේ බෝයි ෆ්‍රෙන්ඩ් සොනාලි. අපේ සොනාලිගේ බෝයි ෆ්‍රෙන්ඩ් මේ දැන් දෙන්නට දැනුනේ දෙන්නම රැවටිච්ච බවයි, සයිමන් මාටින් දෙන්න තාමත් හොඳ පිතුරු තමයි. මමුලි මෙමුණ අනිල් වර්ණකුල සූරිය මහත්මයා. නන්දන, ඔබගේ කටහඬටත් මං කැමති, ඔබේ ගීතේ ගායනා කරපු විලාශයටත් මං කැමති, ඔබ ගීතේ හොඳට විඳිමින්
ගීතයට බැහැලයි ගීතය ගායනා කර සුපදන සුතිස නිර්වාධිකාරී මහත්මය අපිට ගීතය අහන් ඉන්න අසහිතෙන විදිහට ඔහු ගායන කරේ. කියන්නේ ඔහු කිසියම් සාර්ථකත්වයක් ඒ ගීතය තුළ මේ අත්පත් කරගත්තා. ඉතින් කොහොම වුණත් අපි බලමු නන්ද නද දවසේ තත්ත්වය සුන්දරයි, ලස්සනයි. බලමු. හේෂාන් ගමගේ මහත්මයා. ඔය සින්දුවක තියෙන මූලික මූලාශ්‍රය කියන්නේ මූලික පදනම් වෙන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික කන්ට්‍රෝල් කරගෙන කිව්වට පස්සේ ඔය ටයිනි ටයිනි පොඩි පොඩි මිස්ටේක්ස් අයින් කරාට පස්සේ ඒකට එන කමෙන්ට් එක තමයි ගීතේ සාර්ථක. අපිට අසාර්ථකයි කියලා කියන්න බෑ. හැබැයි මේ තරඟය ඇතුලේ කොච්චර සාර්ථක වෙනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. ජය වේවා. Thank you.